ගිය වැඩි දෙනෙක් යහතින් ආපසු නොයන මෙහි පිට ඇති භයානකම තැන් අටක්. අයිබෝවන්. පෘථිවිය කියලා කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ තිබෙන ලස්සනම ග්‍රහය බවට විවාදයක් නැහැ. අනෙක් ග්‍රහලෝක තනිකරම දූවිලි වලින් කුණාටු වලින් වැහුණු කාන්තාර වගේ දිස්සුනාට පෘථිවිය ඈත ඉඳන් බැලුවත් ලස්සන නිල් පාටකින් පේනවා. බිම් ප්‍රමාණයෙන් 70%කටත් වඩා වැඩි ප්‍රමාණයක් වසාගත් මහා සාගරය, ගස්වැල්, සතුන් අතර සුන්දර දේවල් මේ පෘථිවි තලයේ බොහෝමයි. සෞරග්‍රහ මණ්ඩලයේ ජීවීන්ට ඉන්න පුළුවන් එකම තැන විතරක් නෙවෙයි, ලස්සනම තැන බවටත් පෘථිවිය පත් වෙලා තියෙන්නේ අන්න ඒ නිසාමයි. කොහොම නමුත් ඒ අපූර්ව ස්වභාවික සුන්දරත්වය ඇතුළෙම යම් යම් භයානක රහස් බොහෝමයකුත් සැඟවිලා තියෙනවා. ලෝකේ පුරාම එකපාරක් යන කෙනෙකුට හැමදෑම පදිංචි වෙන්න හිතන තරම් බොහොම ලස්සන තැන් ගණනාවක් වගේම යන වැඩි දෙනෙකුට යහතින් එන්න ලැබෙන්නේ නැති මහා භයානක තැනුත් පිරිලා. මේ අතර දැක්ක ගමන් බිහිසුණු බව වටහා ගන්න පුළුවන් තැන් වගේම පිටතට හරිම සුන්දර ඒත් බිහිසුණු රහස් සංගවගත තැනුත් බොහොමයි. ඉතින් අද අපි කියන්නේ අන්න ඒ වගේ තැන් අටක් පිළිබඳවයි. මේ අතර ශ්‍රී ලංකාවේ එක්තරා තැනකුත් තිබෙන බව ඔබ සමහරට විශ්වාස කරන්න නැතු ඇති. නමුත් ඇත්ත ඒකයි. රැඳෙන්න අපිත් එක්ක මේ වටිනා වීඩියෝව අවසාන වන තෙක්. අංක 1. මරණයේ සානුව ඇමරිකාව. ඇමරිකාවේ කැලිෆෝනියා කාන්තාරයේ පිහිටා තිබෙන මොහාවි කාන්තාරයේ එක් කොටසක් හැඳින්වෙන්නේ ඩෙත් වැලි, එමත් නැත්නම් මරණයේ සානුව කියන නමින්. නම ඇහුවත් බය හිතෙන මේ ප්‍රදේශයේ වසන්ත කාලයේ දහවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 56 මට්ටමේ පවතිනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට දවසකට වතුර ලීටර් 2ක් ප්‍රමාණවත් උනත් මේ ප්‍රදේශයට ගියොත් ඔබට හැම පැයකටම වරක් වතුර ලීටරයක්වත් බිව්වේ නැතිනම් විචලනය වෙලා මියදෙන්න සිද්ධ වෙනවා. මෙහෙම කිව්වම ඔබට හිතෙනවා ඇති එහෙනම් වතුර ගොඩක් අරගෙන ගියොත් හරිනේ කියලා. හැබැයි දන්නවද මේ ප්‍රදේශය ඉතාම විසකුරු සතුන් ගණනාවකගේ තෝතැන්නක් බව. දැඩි අවුවෙන් බේරෙන්න කියලා ගල්කුළු යට ගස්යට විවේකයක් ගන්න ගියොත් විනාසයි. ඒ හැම තැනකම වගේ උග්‍ර විෂ ගෝනුසන්, රැටල් ස්නේක් සර්පයන් සහ බ්ලැක් විඩෝ වැනි මකුළු වර්ග සැඟවිලා ඉන්නවා. කාලාන්තරයක් ආහාර නැතිව බඩගිනින් ඔවුන් දකින දකින දෙත දෂ්ට කරන නිසා ළඟකවත් හිටියොත් බේරීමක් නැහැ. ඒ කියන්නේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මේක නම් මරණයේ සානුවක්ම තමයි. අංක 2. අපායේ ద్వාරය ඉතියෝපියාව. ඉතියෝපියාව කිව්ව ගමන් වැඩි දෙනෙක්ට මතක් වෙන්නේ කන්න බොන්න නැතිව දුක් විඳින දරුවන්. ශාපල ප්‍රදේශයක් ලෙස සැලකෙන උතුරු ඉතියෝපියාවේ තිබෙන ඩේනාකිල් කාන්තාරයේ එක කොටසක් නම් කරලා තියෙන්නේ ගේට් වේ ටු හෙල් හෙවත් අපායේ ద్వාරය නමින්. ටිකක් විතර හොයලා බැලුවාම මේ ප්‍රදේශයට ඒ නම මොනතරම් ගැලපෙනවද කියලා ඕනම කෙනෙකුට තේරුම් යාවි. කාන්තාරයක් මැද නිසා මේ ප්‍රදේශයේ කොහොමත් තිබෙන දැඩි උණුසුමට අමතරව භූගර්භ ක්‍රියාකාරකම් නිසා පොළොවත් ගිනියම් වෙලා තමයි තියෙන්නේ. පොළොවට යටින් බොහෝ තැන්වල අභ්‍යන්තර ලාවා ජලාශ තියෙනවා. නොදන්නා කෙනෙක් පොළොව මගින් ඇවිදගෙන ගියොත් බුරුල් තැන් කඩාගෙන ගියන් මේ ලාවා ජලාශවලට වැටෙන්න වුණත් පුළුවන්. එවිතරක් නෙමෙයි තැන තැන තිබෙන පොකුණු පිරලා තියෙන්නේ දුන් දබන ලුණු වතුරෙන්. ඒවයිගේ ගෑවුනත් පිලිස්සෙන විෂ ලුණු වර්ගවලින් යුක්තයි. ඒ මදිවට සමහර තැන්වල ඉහළ කාබන් ඩක්සයිඩ් සාන්ද්‍රණ තිබෙන නිසා ලංවනය හුස්ම හිරවෙලා මැරි යන්නත් පුළුවන්. ඇත්තටම මෙතනට අපාය ద్వාරය නොකිය අපාය කියලා කිව්වත් පරදක් නැහැ කියලයි සමහරු නම් කියන්නේ. අංක 3. වොෂින්ටන් කන්ද, ඇමරිකාව. කලින් තැන් දෙකත් එක්ක බැලුවාම කන්දක මොන භයානකකමක්ද කියලා හිතුණනම් ඉක්මනට ඔබේ හිත වෙනස් වෙයි. අඩි 6288 උස මේ කන්ද සැලකෙන්නේ ලොව මරණීයම කඳුකටයක් විදිහටයි. මොකද වොෂින්ටන් කන්ද නගින් උත්සාහ කරන අයට කිසිසේත්ම බලාපොරොත්තු නොවන බිහිසුණු අත්දැකීමකට මුහුණ දෙන්න සිදු වෙනවා. වොෂින්ටන් කන්ද තමයි ලෝකයේ වැඩිම සුළං වේගයක් තිබෙන ස්ථානය. එකවර හමාගෙන සුළං සමහර අවස්ථවල පැයට කිලෝමීටර් 200 ඉක්මවල යනවා. වර්ෂ 1934 මෙහි පැයට කිලෝමීටර් 327ක සුළං වේගයක් සටහන් වෙලා තිබුණා. පහුගිය දවස්වල ලංකාවේ ඇතිවුණු සුළං තත්ත්වයේදී උපරිම වේගය තිබුණේ පැයට කිලෝමීටර් 80ක් විතර. ඉතින් මේක කිව්වහම මේ කන්දට එන සුළංවල තරම ඔබට හිතාගන්න පුළුවන්නේ. මේ කන්ද නගින උත්සාහ ගන්න සමහරු සරුංගල් වගේ සුළඟට ගහගෙන යන එකත් බොහොම සාමාන්‍ය දෙයක්. 1840 ගණන්වල සිට මේ දක්වා වොෂින්ටන් කන්ද බෙලිගත්ත මිනිස් ජීවිත සංඛ්‍යාව 137ක්. වේගවත් සුළඟට ගසාගෙන එන අයිස් කැට වැදීමෙන් තවත් දසදහස් ගණන් දෙනා සදහටම ආබාධිත වෙලා තියෙනවා. අංක 4. සිංගමන් ගිනිකන්ද, ඉන්දුනීසියාව. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ පිහිටා තිබෙන සිංගමන් ගිනිකන්ද ලෝකයේ තිබෙන සක්‍රියම ගිනිකන්ද වලින් එකක්. අවට ජීවත් වෙන දසදහස් ගණන් ජනතාවට අවුරුද්දකට සැරයක් රට අතහැරලා යන සිදුවන විදිහට සිංගමන් ගිනිකන්ද පුපුරා යනවා. 2010 පටන්ගත මේ පුපුරා යාම වර්ෂ 2013 2014 2015 2016 එක දිගටම අවුරුදු පතා සිද්ධ වුණා. සිගමන් කන්දේ විශේෂත්වය තමයි එයින් නැගෙන අධික විෂ දුමාරය.
පරමාණුක බෝම්බයක් පිපරුහම ඇතිවෙන හතු හැඩේ වලාව වගේම තමයි මේ ගිනිකන්ද දුමාරයක් පැතිරෙන්නේ. කිලෝමීටර් ගණනක් උසට මේ දුමාරය ඉහළ නගින්නේ එවරස්ට් කන්දරත් වඩා උසට බොහෝ ඈතට දැකගන්න පුළුවන් විදිහට. ඊට පස්සේ වර්ග කිලෝමීටර් ගණනක් ඈතට ගිනියම් ලාවා කැබලි වැස්සක් වහින්න පටන් ගන්නවා. අවුරුදු තුනකින් පුපුරා ගියේ නැති නිසා සිඟබර්න් ගිනිකන්ද ඊළඟට පුපුරා යන්න නියමිතව තිබෙන්නේ කවදාටත් වඩා බිහිසුණු විදිහටයි. මේ ප්‍රදේශයේ ජනතාවට කොයි වෙලාවෙත් බොහොම විමසිල්ලෙන් ඉන්න සිද්ධ වෙනවා. ගිනිකන්ද පුපුරලා ගියොත් ඔවුන්ට දූපතෙන් පණ බේරාගෙන ඉවත් වෙන්න තියෙන්නේ පැයකටත් අඩු කාලයක් විතරයි. අංග පහ. සර්පදිවයින බ්‍රසීලය. විෂකුරු සර්පයන්ගෙන් පිරුණු දූපත් ගැන ජනප්‍රවාදවල නවකතාවල නිතරම අහන්න දකින්න ලැබෙනවා. සින්බැඩ්ගේ චාරිකා වගේම අපේම රටේ මඩල් දුවත් ඒට හොඳම උදාහරණ. මේ කතාවල බොහෝ විට තියෙන්නේ ප්‍රබන්ධ හෝ අතිශයෝක්ති. ඇත්තටම විෂකුරු සර්පයන්ගෙන් පිරුණු දූපතක් බ්‍රසීලයේ තිබෙනවා. ස්නේක් අයිලන්ඩ් හෙවත් සර්ප දූපත කියලා තමයි ඒට නම පවා තබලා තියෙන්නේ. මේ දූපතර විශාල රංචු පිටින් බිත්තර දානෙන කුරුල්ලන් නිසා ඒ උග්‍ර විෂ සහිත සර්පයන් අසාමාන්‍ය තරම් ඉහළ ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. ගෝල්ඩන් ග්ලාන්ස් හෙඩ් නැමැති රත්තරන් පාට පොළොන් වර්ගය තමයි ඒ අතරින් වඩාත්ම ප්‍රසිද්ධ වෙන්නේ. මේ දූපතට ගොඩබසින පිරිස් එක දිගටම සර්ප දෂ්ටවලින් නියයාමත් එක්ක අවසානයට ගොඩබැසීම තහනම් කරන්නට බ්‍රසීල් රජයට සිද්ධ වෙලා තිබුණා. අදටත් එහි තිබෙන ප්‍රතිපාගාරය පවත්වාගෙන යන්නවත් කිසිවෙක් දූපතේ නැහැ. මේ නිසා බ්‍රසීල නාවික හමුදාව හෙලිකොප්ටර් යොදාගෙන තමයි එහි අඩුපාඩු පවා සොයා බලන්නේ. අංක 6. නීල්දිය ගුහාව ශ්‍රී ලංකාව. ලෝකේ ලස්සනම වගේම සංචාරයට සුදුසුම රටක් විදිහට නම් ලැබපු අපේ මේ සුන්දර දිවයිනේ ලෝකේ භයානකම තැන්වලින් එකක් තිබෙන බව ඔබ දැනගෙන හිටියද? ඒ තමයි රාවණා රජතුමාගේ රහස් බලකොටුවක් කියලා සැලකෙන නීල්දිය ගුහාව. ඇල්ල ප්‍රදේශයේ ඉඳලා කිලෝමීටර් 2ක් පමණ ඈතින් පිහිටා තිබෙන මේ ගුහාව අද්භූත භූලක්ෂණ ගණනාවකින් සමන්විතයි. නීල්දිය ගුහාවේ ඇතුළත තරමක් දුරට ඕනෑම කෙනෙකුට යන්න පුළුවන්. නමුත් මේ සැබෑම ලස්සන දැකගන්න නම් සම්පූර්ණ ගමනම නිමා කරලා අවසානයේ දකින්න ලැබෙන නිල්තිය පිරුණු විශාල භූගත ජලාශයට පිවිසෙන්න ඕනේ. ගමනේ භයානකම හරිය තියෙන්නේ ඊට ටිකක් කලින්. පාර හරියට දන්නේ නැතිව මේ ගුහාවට ඇතුළු වෙන්න උත්සාහ කරොත් පතුලක් නොපෙනෙන තරම් ගැඹුරු දඟර ගැසී පහළට දිවෙන ගුහා විවරවලට වැටෙන බව ඉඩකඩ තිබෙනවා. එහෙම තැනකින් ඔබ ඇතුළට වැටුණොත් ආයෙත් ගොඩ එනවා තියා ඔබේ මලවිනියවත් හොයාගන්න බැරි වේවි. මෙන්න මේ නිසා නිල්දිය ගුහාවට යනවා නම් පාර හොඳටම දන්න කෙනෙක් එක්ක යන එක තමයි හරිම වැදගත් දේ. අංක 7. බිකිනි දූපත් පෙළ මාෂල් දිවයින. බිකිනි දූපත් කිව්ව ගමන් සමහරුන්ට පිහිනුම් ඇඳුමින් සැරසුණු කාන්තාවන් ඉන්න දූපත් ටිකක් කියලා හිතෙනවා ඇති. ඒත් මහා පැසිෆික් සාගරයේ මැද පුංචි වැලි කැට ටිකක් වගේ විසිරලා තිබෙන මේ බිකිනි දූපත් පෙළ ඊට වඩා බොහොම භයංකාර රහසක් සංගමාගත ස්ථානයක්. වර්ෂ 1950 ගණන් වල ඇමරිකාවේ න්‍යෂ්ටික ආයුධ ව්‍යාපෘති යටතේ වැඩි හරියක් පිපිරවීම සිදු කළේ මේ දූපත් කීපය ආශ්‍රිතවයි. අන්න ඒ නිසා ඒ සමහර ප්‍රදේශ තවමත් යන ඕනෑම කෙනෙකු සතියකින් පිළිකා රෝගයක් කරන තරම් ඉහළ විකිරණශීලතාවකින් යුක්ත වෙනවා. බිකිනි දූපත් වල වගේම ඒවට මුහුදේ ජීවත් වන ඇතැම් සත්ව විශේෂ විකිරණ වලට ලක් වෙලා ජාන විකෘතිතා ඇති වී තිබෙන බවත් කියවෙනවා. ලෝක ප්‍රසිද්ධ ගොඩ්සිලා කතාමාලාවන්ට මුළු වුණේ මේ විකෘති වී කිය සතුන්ම තමයි. ඊට අමතරව නිතරම පරමාණුක බෝම්බ පුපුරා යාම නිසා මේ ප්‍රදේශයේ භූමියත් හරිම අස්ථාවර බවත් සමහර දූපත් එකවරම මුහුදේ ගිලියාමේ අවදානමක් ඇති බවත් කියවෙනවා. ඒ විතරක් නෙවෙයි, බිකිනි දූපත්වල වෙසෙන කුරුල්ලෙක්ගේ ශරීරයේ විකිරණශීලී බව මොනතරම්ද කියනවා නම් ඔවුන්ගේ මලපහ ටිකක් අපේ ඇඟට වැටුණත් අපට විකිරණ රෝග ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා බිකිනි දූපත් අසලටවත් යනවා නම් බොහොම ප්‍රවේශම් වෙන එක හරිම වැදගත්. අංග 8. බර්මියුඩා ත්‍රිකෝණය. බර්මියුඩා ලෝකෙ තිබෙන භයානකම තැන් අතරින් වැඩිම කුතුහලයකට ලක් වූ තැනක් විදිහට බර්මියුඩා ත්‍රිකෝණය හඳුන්වන්නේ ඒ තිබෙන ගුප්ත බව නිසාමයි. කොච්චර හොයාගන්න උත්සාහ කරත් මේ සාගරයේ වැඩි විශේෂත්වයක් සොයාගන්න විද්‍යාඥයන්ට හැකි වෙලා නැහැ. නමුත් 19 සියවසේ ඉඳලම හිතාගන්න බැරි විදිහට නැව්, බෝට්ටු එවැගේම ගුවන් යාන ගණනාවක් මේ ප්‍රදේශයේදී අතුරුදහන් වෙලා තියෙනවා. බර්මියුඩා ත්‍රිකෝණය තරණය කරන්න උත්සාහ කරන බොහෝ නැව් එවැගේම ගුවන් යානාවල ඉරණම විසඳෙන්නේ හරිම විශ්මිත ආකාරයකට. එක්වරම ඔවුන්ගේ උපකරණ සියල්ලම ක්‍රියා විරහිත වීම හෝ විකාර තොරතුරු පෙන්වන්න පටන් ගන්නවා. එයින් පසුව එකවරම සම්බන්ධතා නැවත යනවා. මහා නැව් පවා එකවරම හොයාගන්න බැරි විදිහට අතුරුදහන් වෙනවා. මෙයින් සමහරක් මුහුදේ කුණාටු නිසා විනාශ වූ බව කියවුනත් ඒ තරම් ඉක්මනින් නැති වී යන හැටි අදටත් විද්‍යාඥයින්ට තේරුම් ගන්න බැරි කාරණයක්. සමහරු නම් කියන්නේ මෙහි පිටසක්වල ජීවී ක්‍රියාකාරීත්වය පවතිනවා කියලා. තවත් අය නම් කියන්නේ මේ විශ්වයට විරුද්ධ ద్వාරයක් කියලා. ඒ කතා කොහොම නමුත් පණට ආදරයක් තියෙනවා නම් බර්මියුඩා ත්‍රිකෝණය මගහැරලා යාත්‍රා කරන්න කියලා තමයි ගුවන් නියමුවන් සහ කපිතාන්වරු කාටත් උපදෙස් ලැබිලා තියෙන්නේ.
ඉතින් අපි අද මේ කතා කළේ ලෝකෙ පුරාම විසිරුණු බිහිසුණු තැන් අටක් ගැන විතරයි. තවත් මේ වගේ ස්වභාවික වගේම මිනිස් ක්‍රියාකාරකම් නිසාත් බිහිවුණු භයානක තැන් බොහොමයක් තිබෙනවා. ඒවායේ විස්තරත් එක්ක අපි තවත් දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න විශ්ම ලෝකයේත් එක්ක දිගටම. තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි තවත් දවසක මේ වගේම වටින වීඩියෝකින් එක්වෙන්න බොමුණ ගහනවා. රැඳිලා ඉන්න දිගටම අපිත් එක්ක. ඔබට සුබ දවසක්. ආයිබෝවන්.